පවතින කාලගුණ තත්වයේ හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තදවැසි ලැබී තිබෙනවා. අද පෙරවරුවේ සිටම කොළඹ ප්‍රදේශයට තදවැසි ඇද හැලුනේ මේ ආකාරයෙනුයි. අධික වැසි සමග ගින්ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. එය ගින්ගඟේ බද්දේකම ජල මාපකයේ මීටර 3.9ක් ලෙසයි සටහන්ව තිබුණේ. කිරිඳිවල ප්‍රදේශයටද තද වැසි ලැබී තිබුණා. ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග කට්ටකඩුව ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එය වාන් දැමීමට පියවරගෙන තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනේදීත් බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි. අද දිනේත් අපි බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල තැනින් තැන වැස්සත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. සමහර ස්ථානවලට මිලිමීටර් 50 පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවුත් තියෙනවා. ඉතින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්ත, වයඹ, බස්නාහිර, සබරගමු වගේ පළාත්වල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග නිල්වලාගඟ ගින්ගඟ, කළුගඟ සහ අත්තනගලුවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂවර පවසනවා. නිල්ලලාගඟ, ගින්ගඟ, කළුගඟ සහ අත්තනගලුවේ කියන ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගියා. සමහර ස්ථාන යම් යම් ගංවතුර බලපෑම් වලට ලක් වුණා. බුලත්සිංහල මෝල්කාව මාර්ගය, ඒ වගේම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ කුඩා ගඟ ආසන්නයේ පවතින අතුරු මාර්ග ජලයෙන් යට වෙලා පවතිනවා. මේ තත්ත්වය අද දිනය තුලත් පවතින ඇති බව සඳහන් කරන්න කැමැතියි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.